අයිබෝන් 2021 වසරේ අපි ඉන්නේ මේ මාසේ 2021 වසර ආරම්භයේ හරියට අද ඊයේ වගේ 2021 වසර ආරම්භයේදී ඔබ සැලසුම් කරන්නට ඇති මේ වසර තුළ ඔබ ළඟා කරගන්නට අවශ්‍ය අරමුණු අභිප්‍රායන් මොනවද කියලා හිතලා බලන්න දැන් එයින් කොපමණ ප්‍රමාණයක් ඔබ සාර්ථක කරගෙන තිබෙනවද කොපමණ ප්‍රමාණයක සාර්ථක කරගැනීමේ ගමන තුළ ගමන් කරලා තියෙනවද අපි විශ්වාස කරනවා මේ හොඳම මොහොත ඒ පිළිබඳව නැවත හැරි බලන්න සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්නට අවශ්‍ය නම් ගන්න. අපි සුදානම් සිදුසතරතුරුම් සා බලන්නට විදේශ විත් විශ්ලේෂක ප්‍රවීණ මාධවේදී ප්‍රසාද් බඩංගොඩගේ සමග. අයබෝන් ප්‍රසාද්. අයබෝන්. මුලින්ම අවධානය යොමු කරන්නේ වෙනදා වගේම සුබුදු පරිදි පෙරගැස්මට. කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා නිකුත් ආකාරයේ අත්හදා බැලීම් ලෝකයේ විවිධ ආයතන විවිධ රටවල් සිදු කළා ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා ඒ අනුව විවිධ ඖෂධ නිෂ්පාදනය කළා මේ වසර තුල එන්නත් කරන්නේ ආරම්භ වුණා ඇස්ට්‍රාසෙනිකා නැත ෆයිසර් ඒ වගේම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වැනි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගත්ත එන්නත් කරන්නේ මේ වන විට සිදු වෙනවා නවතම තොරතුරු තමයි චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඔව් දැන් අතරම මේ සයිනෆාම් වෙනත ගැන හුඟක් කතා බහට ලක් වුණා. දැන් මේ අනුමැතිය ලැබීම සහය වගේම ශ්‍රී ලංකාවෙත් හුඟක් කතා බහට ලක් වෙලා තිබුණා. ඊයේ දිනේත් මේ ගැන ප්‍රවෘත්ති තුලින් අදහස් පළ වුණා. මේ එන්නත භාවිත ශ්‍රී ලංකාවේ භාවිත කිරීම පිළිබඳව ප්‍රධානම අභියෝගේ මත් නැත්තම් ප්‍රධානම අවධානයට ලක් වෙච්ච කරුණු වූයේ මේ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙනවද නැද්ද කියන කාරණය හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මිනියක් කරලා තියෙන මීට සතියකට පෙර ආතුම මේ සයිනෝෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වෙන බවට එය සතියකින් ප්‍රකාශයට පත් කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. ඒ අනුව ඊයේ රාත්‍රී එම තීරණය නිවේදනය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේම තීරණය අනුව අපිට වාර්තා වෙනවා මෙන්න මේ විදිහට සඳහන් safe efficiency and quality කියන්නේ මෙහි තිබෙන ආරක්ෂාව ඒ වගේම ක්‍රියාකාරීත්වය ඵලදායිතාවය සහ ඒ වගේම ඉහළ ගුණාත්මක භාවය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් කරුණු සොයා බලනවා නමුත් හදිසි අවස්ථාවල භාවිතය සඳහා වන එන්නතක් විදියට මෙය අනුමත කරනවා කියලා. මේ විදියටම තමයි මුලින්ම ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් අනුමත කෙරුණින් පසුව ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඊළඟට අන්තිමට මොඩර්නා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දුන්නේ. ඒ වගේම දැන් අපි කතා කර අනිත් එන්නත් හතරම බටහිර ලෝකයේ ප්‍රධාන ඖෂධ සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන එන්නත්. ඉතින් අපි දන්නවා මේ රින් එකෙන් මේ ජාලයෙන් පිටත යමක් සිදු වුණාම ඒ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය බොහෝ දුරට ගැටළු සහගත වෙනවා. නමුත් දැන් සිනෝෆාම් එන්නත ගත්තාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා නොදුන්නත් මේ වෙනකොට රටවල් 30කට අධික සංඛ්‍යාවක මේ භාවිත කරලා තිබෙන බව වාර්තා වෙනවා. ප්‍රධාන වශයෙන්ම ගත්තාම මේක මුලින් පරීක්ෂාවට ලක් කරන චීනයට අමතරව බ්‍රසීලයේදී බ්‍රසීලයේ 30,000කට අධික සංඛ්‍යාවක් යොදා ගැනීම මේ පරීක්ෂාවට ලක් කරනවා. ඉන්පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පාකිස්තානයේ සහ හංගේරියාව කියන රටවල් මේ භාවිත කරන්න පටන් ගත්තා. පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් මොකද පාකිස්තානයේ අපි ආසියානු කලාපේ ගත්තාම ආසියානු කලාපේ දකුණු ආසියාවට ඉන්දියාව වැක්සින් මෛත්‍රී වැඩසටහන යටතේ මුල් අවස්ථාවේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දුන්නා. නොමිලේ ලබා දුන්නා. ශ්‍රී ලංකාවටත් ඇත්තටම ඉතාම ඉක්මනට එන්නත් කරන්නේ ආරම්භ කරන්නට හැකියාව ලැබුණේ ඉන්දියාවේ ප්‍රධානියත් එක්ක. ඉන්දියාව ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි නේපාලයට මාලදිවයින්ට වගේම මේ බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාවකින් රටවලට මේ එන්නත් ලබා දුන්නා. පකිස්තානයේ අපි දන්නවා තිබෙන ගැටුම් සාගතත් ඉන්දියා පැමිණි පකිස්තානයට එන්නත් ලැබුණේ නැහැ. ඒ නිසා පකිස්තානයට යොමු වෙන්න සිද්ධ වුණා චීනය වෙත. ඒ අනුව පකිස්තානය චීනයේ සිනෝෆාම් එන්නත ලබාගෙන ඔවුන් එන්නත් කරමේ ආරම්භ කළා. දැන් ඒ අනුව බැලුවහම චීනයේ මේ වෙනකොට අතිමහත් බහුතර ජනතාවකට මේ එන්නත් ලබා දීලා තියෙනවා. ඊළඟ දැන් චීනයේ එන්නත් දෙකක් මේ වෙනකොට නිෂ්පාදනය කරලා තියෙනවා. පළවෙනි එක සිනෝෆාම්. ඊළඟ සයිනෝවැක්. සයිනෝවැක් එන්නත තාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණයට ලක් වෙනවා. එතකොට ඒ අනුව බැලුවහම මේ වැදගත් පියවරක් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් අද්නාම් ගේබ්‍රියසස් සඳහන් කරපු ප්‍රධානම කාරණය තමයි
එන්නත් වැඩි සංඛ්‍යාවක් ලෝකයට අවශ්‍ය වෙන මේක ඒකාධිකාරයක් ඕන නැහැ මොකද දැන් මේ වෙනකොට ලොකු ගැටලුවක් තියෙනවා එන්නත් ලබාගෙන මොකද මේ කොරෝනාවට එරෙහි සටනේදී ප්‍රධාන වැදගත් සාධකයක් වෙන්නේ එන්නත් කරන්නේ ඒ වගේම සෞඛ්‍ය නීති රීති අනුගමනය කිරීම මේ මේ දෙක තුලින් තමයි කොරෝනාව පාලනය කළ හැකි වෙන්නේ ඒතකොට එන්නත් කරන්නේ කියන සංසිද්ධිය ගත්තාම මේ වෙනකොට එන්නත් කරන්නේ සඳහා යොමු වෙන්න ඉතාම බරපතල ගැටලු තියෙන්නේ මේ අපි කතා කරපු බටහිර ලෝකයේ ආයතන මේ මේවයි ඒකාධිකාරය පවත්වා ගැනීම සහ ඕනට මේ ඉල්ලුමේ හැටියට සැපයුම ලබා දෙන්න නොහැකි දැන් අපි දන්නවා අපි මේ ගැන අවස්ථා ගණනාවක් කතා කරා යුරෝපා සංගමයට දෙන්න පොරොන්දු වෙච්ච එන්නත් ගානවත් ඇස්රසනිකාතෙන් ලබා දුන්නේ දැන් දෙපාර්ශ්වය අතර අධිකරණීමේ සහ නීතිමය සටනක් පවතිනවා ඒ අනුව අපි ගත්තොත් ඉන්දියාවේ ලොකු ප්‍රශ්නයක් අන්තිමට මේ ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනයෙන් සීරම් ආයතනයේ ප්‍රධානියා මේ පලා ගියා මොකද මේ ඉන්දියා රජය සහ එම ආයතනයේ සැපයුම පිළිබඳව ගැටලුවක් එතන සරලව ඇති වුණා ඉන්දියා රජය වැඩිපුර එන්නත් ලබා දෙන්න ලෙස ඉල්ලුවා නමුත් සීරම් ආයතනයට ඒ ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න බැරි වුණා මොකද ඉන්දියාවේ මේ තියෙන මේ වර්තමාන අනතුරුදායක තත්ත්වයේ හැටියට ඉන්දියාව තමන්ගේ එන්නත් කරන වැඩපිළිවෙල වඩාත් කඩිනම් කරන්න උත්සාහ කරා. ඒ ඒ අනු ඒ ගැටුම තමයි එතන නිර්මාණය වුනේ. ඒතකොට අපි දන්නවා දැන් අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමගත් සාකච්ඡා පැවැත්තුවා. ඒ අනුව දැන් ඊයේ දිනේදීම මේ සනෆාම් එන්නතේ අනුමැතිය පිළිබඳව මේ සාකච්ඡාවේදීත් අදහස් පළ වූ බව අපිට ජනාධිපති මාධ්‍යංශයේ වාර්තා කළා තිබුණා. ඒ අනුව බැලුවහම ඉතාම වැදගත් තීරණයක් වෙනවා. මොකද දැන් ඉක්මනට මේ එන්නත්කරණය වේගවත් කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙන ප්‍රධාන මතය. නමුත් එන්නත්කරණය වේගවත් කරන්න ඒ අවශ්‍ය ප්‍රමාණය හැටියට එන්නත් නැහැ. එන්නත් එළි දකින්න නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තම ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත එය නිෂ්පාදනයේ ඉතාම සීමිත ප්‍රමාණයකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ භාවිතයේදී විශාල මේ යටිතල පහසුකම් අවශ්‍යයි. ඒ කියන්නේ සෙල්සියස් අවම වශයෙන් සෙල්සියස් අංශකරින 10ක 6ක 18කවත් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත පවත්වා ගත යුතු වෙනවා. මේ එන්නතේ ඵලදායිතාවය තබා ගැනීම නම්. නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඒ වගේම රුසියාවේ අපි ඊළඟට ස්පුට්නික් වී ගැන කතා කරනවා. ස්පුට්නික් වී එන්නත ඊට පස්සේ මේ චීන සිනෝෆාම් එන්නත මේ එන්නත් වලට අර කියන තරම් ලොකු කෝල් චේන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ සීත දාමයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා තමයි බොහෝ රටවල් වලට ප්‍රායෝගික වශයෙන් මේ එන්නත භාවිත කිරීමට මේ එන්නත් භාවිත කිරීමට හැකියාව ලැබෙන්නේ ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ වැඩිපුර එන්නත් අවශ්‍යයි මේ ලෝකේ ජනතාව මේ කොරෝනා උදුරින් බේරා ගැනීම සඳහා කියලා ඒ අතර වාරේ තමයි ඊයේ දින අපූර්ව ප්‍රකාශයක් කරා අපි ඒ ගැන ඊයේ කතා කරන්න හිටියට වෙලාව මේ මදිපාඩු වෙච්ච හින්දා අපිට කතා කරගන්න බැරි වුණා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශය. ඔහු අපූර්ව කතාවක් කියනවා මෙන්න මේ වගේ. BBC වාර්තා කළා තිබුණේ මේමය රෂ්‍යන් ප්‍රෙසිඩන්ට් පුටින් has heralded Russia's vaccine offering as reliable as Kalashnikov assault rifle. අපූර්ව කතාවක්. ව්ලැඩිමීර් පුටින් කියනවා මේ රුසියාව නිෂ්පාදනය කරන තියෙන ස්පුට්නික් වී කියන එන්නත ඉතාම විශ්වාසදායකයි කොයිතරම් විශ්වාසදායකයිද කියනවනම් රුසියාවේ නිෂ්පාදනය කර AK-47 එමත්නම් අවතමත් කලාෂ්නිකෝෆ් 47 රයිෆලේ තරම්ම විශ්වාසයි කියලා. ඉතින් හුඟ දෙනෙකුට මේක තේරෙන්නේ නැහැ මොකද්ද මේ රයිෆලේ සායන අතර තියෙන කතාව කියලා. මේක අපුරු කතාවක්. දැන් මේ එන්නත අපි දන්නවා මේ වෙනකොට රටවල් ගණනාවක භාවිත කරනවා. ඒ වගේම මේ දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබුණත් මේ එන්නත පිළිගන්න ඇස්ට්‍රාසෙනිකා ආයතනය සහ මේ යුරෝපයේ පවා පිළිගැනීමක් තියෙන ඇස්ට්‍රාසෙනිකා ආයතනය මේ ඔක්ස්ෆර්ඩ් සරසවිය මේ ස්පුට්නික් එන්නතත් යොදාගෙන ඔවුන් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් සඳහන් කරලා තියෙනවා මේ ස්පුට්නික් වී කියන එන්නත ඉහළ ඵලදායිතාවයක් සහ ඒ වගේම එය අර ක්‍රියාකාරීත්වය ගත්තාම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ ක්‍රියාකාරීත්වයට බොහෝ සමාන බව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම අපිට වාර්තා වෙනවා මේ ස්පුට්නික් වී එන්නතේ මේ දක්වා භාවිත කිරීමේදී අර සංකූලතා වාර්තා වීම ඉතාම අවම තත්වයක පවතින්නේ කියලා. ඉතින් මේ සියලු කාරණා ගත්තාම
මේ රුසියානු ජනාධිපති වැදිමිර් පුටින්ගේ කතාව මේ මොකද දැන් වෛද්‍යංශ වල ප්‍රකාශ අනුව බැලුවහම ස්පුට්නික් වී එන්නත ඉහළ මට්ටමක තියෙනවා කියලා දැන් මේ එහි ශක්තතාවය ගත්තත් 90%කට වැඩි 91ක් මගේ ප්‍රමාණයක් කියලා තමයි වෛද්‍ය විද්‍යාත්මක අංශය සඳහන් කරන්නේ. ඉතින් ඒ සියල්ල දැන් ලෝක සංවිධානයේ අනුමැතියට ඒ කියන්නේ ඒ අවධානයට ලක් වෙලා තිබෙනවා. ඉතින් ඒ ඒ අතරවාරදී මේ රයිෆලේ කතාවත් පොඩ්ඩක් කියන්න ඕන මොකද මේ එන්නතට සමාන කරන්න හේතුව උනේ මොකද ලෝකයේ දැනට අපි ගත්තොත් හමුදා වල හමුදා වල පමණක් නෙවෙයි අනිත් සන්නද්ධ කණ්ඩායම් වල පවා වඩාත්ම ජනප්‍රිය ආයුධය බවට පත් වෙලා තියෙන්නේ ඔය AK-47 රයිෆලේ සහ ඉන් එහි මේ අණු නිෂ්පාදන විදිහට එලි දැක්ක දැන් ලංකාවේ භාවිත කරන T56 මේ assault rifle එක වගේ එම එයින් නිෂ්පාදනය කෙරුණු ගිනිඅවි තමයි ලෝකයේ හමුදා මේ වෙනකොට අතිමහත් බහුතරයක් තමන්ගේ පැති ගිනිඅවි මේ මේ ප්‍රධාන ගිනිඅවිය විදිහ සෙබලාගේ පාබල සෙබලාගේ ප්‍රධාන ගිනිඅවි විදිහට පාවිච්චි කරන්නේ. ඒක ලෝකයේ වඩාත්ම ජනප්‍රිය rifle එක බවට පත් වෙලා තිබෙනවා. ඒක දැන් ඔය මේ ගැන හුඟක් කතා තියෙනවා අපිට මේ ගැන කතා කරන වෙලාව මදි. ඒක උදාහරණයක් කියන්නේ දැන් මේ රයිෆලේ ක්‍රියාකාරීත්වය මුලින්ම බටහිර ලෝකයේ සෙබළුන් අවබෝධ කරගත්තේ වියට්නාම් යුද්ධයේදී. දැන් වියට්නාම් යුද්ධය අපි දන්නවා සිදු කෙරුණේ වියට්නාමයේ කියන්නේ ඊටාම මේ වනගහණයෙන් යුතු රටක්. ඒ වගේම මේ මඩ සහ ජලය මේ වගුරු සහිත රාජ්‍යයක්. ඉතින් මේ සටන් වලදී ඇමරිකානු සෙබළුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ලොකුම ගැටලුව තමයි අර වියට්නාමයේ තියෙන මේ මඩ සහිත වනාන්තරගත භූමියේදී සටන් කිරීම. ඒ නිසා තමයි ඇමරිකා වර්තමානයේට ඔවුන්ගේ සටන් උපක්‍රම පවා ඒ වියට්නාම් යුද්ධේ පරාද වුණාට පස්සේ වෙනස් කරලා තියෙන්නේ. එතකොට දැන් එම ක්‍රියාවලියේදී දැන් ඇමරිකානු සෙබළුන් ඒ කාලේ භාවිත කරේ M16 වර්ගයේ රයිෆලේ. දැනටත් M16 තමයි ඇමරිකානු හමුදාවේ ප්‍රධාන මේ රයිෆලය විදිහට පාවිච්චි කරන්නේ පාබල සෙබළාගේ. එතකොට M16 රයිෆලය ඔය මේ වගුරු සහ මේ මේ ජලය අධික බිම්වල භාවිත කරද්දී හිර වෙනවා. එතකොට හිර වුණාම වියට්නාම් වියට්කොං ගරිල්ලන් පාවිච්චි කරේ රුසියාවෙන් සපයපු AK-47 රයිෆලේ. එතකොට එය කිසිම අමාරුවකින් තොරව ඔවුන් ඕනම භූමියකදී ප්‍රහාර සඳහා යොදාගත්තා. අවසානයේදී ඇමරිකානු සෙබළුන් මොනතරම් අසරණ වුණාද කියලා නම් අර මේ මැරිලා වැටිච්ච වියට්කොං සෙබළුන්ගෙන් අහුලගන්න AK-47 රයිෆලේ අරගෙන ඔවුන් සටන් කරන්න පටන් ගත්තා කියලා වාර්තා වෙන ඔවුන්ගේ අර කරේ වාර්තා වෙන ඔවුන්ගේ අර කරේ තිබිච්ච M16 අවිය පැත්තකට විසික් කළා. ඉතින් අන්න ඒ වගේ කතාවක් තමයි තියෙන්නේ ඔය මේ හත මේ තුවක්කුව ගැන කතාව. ඉතින් ඔය දෙක සමාන කරනවා මොකද දැන් එක් පැත්තකින් ඔය තුවක්කුව ලෝකේ ජයග්‍රහණය කරලා තියෙනවා මේ හමුදා මේ පැත්තෙන් මේ මේ ප්‍රධාන ගිනිඅවි විදිහට ජනප්‍රිය වෙලා තියෙනවා. මම හිතන අපිට වෙලාව ගැන කතා කරන්න තියෙනවා. වෙලාව බලලා Let to grow coffee pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩින්නයි. From Nestle. ඒ වගේම ස්පුට්නික් වී එන්නතත් මේ ආකාරයෙන්ම ඵලදායක වෙයි කියන කාරණය තමයි පුටින් මේ උදාහරණය තුලින් සඳහන් කරලා තියෙන්නේ. ලෝකයේ රටවල් ගණනාවක් මේ වෙනකොට ස්පුට්නික් එන්නත පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. ඉතින් අපිට ඉදිරියේදී මේ ගැන තවත් බොහෝ දේ කතා කරන්න තියෙවි. මේ වැක්සින් ක්‍රියාවලිය සහ ඒ වගේම එහි ඵලදායකත්වය ගැන සිවුදෙස් තුලින් අපි හුඟක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී. එන්නත පිළිබඳව එහි ගුණාත්මක භාවය පිළිබඳව කතා කරනා වගේම බටහිරට ඉතිහාසය යම් තාත්වයට මතක් කරලා දෙන්නට පුටින් කටයුතු කරලා තිබෙන ආකාරයක් තමයි පෙන්නම් කරන්නේ. ප්‍රසත් චීනයේ සිනෝෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දීම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට කොතෙක් දුරට වැදගත්ද? ඔව් ඇත්තරම දැන් මේ වෙනකොට අපිට තියෙන ගැටලුව තමයි මේ දැන් අපි ප්‍රධාන සැපයුම්කරුවා වෙන්නේ ඉන්දියාවේ සීරම් ආයතනය. අපි දන්නවා සීරම් ආයතනය සහ ඉන්දියාව මේ වෙනකොට මොන දිහා තියෙන තත්ත්වය. ඒ නිසා අපිට ප්‍රධාන වශයෙන්ම විකල්ප එන්නතක් අවශ්‍ය වෙනවා. ඒ අනුව තමයි ස්පුට්නික් වී එන්නත දැනට අපි ලබා ගන්නේ. නමුත් ඒ අධිර කිහිපයක් යටතේ ලැබෙන්නේ මේ වෙනකොට. නමුත් චීනයේ සිනෝෆාම් එන්නත් මට මතක නැහැ සංඛ්‍යාව ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මේ මාත්‍රා මේ වෙනකොට ලංකාවට පරිත්‍යාග කරලා තියෙනවා. හරියට මට සංඛ්‍යාව මතක නැහැ. විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරලා තිබෙනවා. එය මුලින්ම ලංකාවේ ඉන්න චීන ජාතිකයන්ට ලබා දුන්නා. ඒ වගේම චීනයේ ඉන්න සියලුම දෙනාට පහයි මේ වගේ මේ වෙනකොට එන්නත් ලබා දීලා තියෙනවා. එන්නත් දෙකම
කැන්චිනීස් ප්‍රාදරය කරන. නමුත් අපිට එන්නේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දුන්න සිංග ෆාම් එක නැත. දැන් එකම දැන් මේ සීලු කාරණා මැද්දේ තියෙන ඉතාම වැදගත් කාරණේ තමයි අපිට මේ එන්නත් කරන ක්‍රියාවලිය කඩිනම් කළ යුතුයි. මොකද දැන් අපිට පේනවා බ්‍රිතාන්‍යය ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ මේ එන්නත් කරන ක්‍රියාවලිය තුල ලොකු සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. මේ එන්නත් කරන ක්‍රියාවලිය තුල සාර්ථකත්වයක් ලබා ගන්න ඒ කියන්නේ කොරෝනාවට එරෙහි කොරෝනා පිටුදැකීම සඳහා වැදගත්ම සාධකයක් විදිහට සැලකෙන මේ එන්නත් කරන්නේ වේගවත් කරන්න අපිට ඉඩකඩ ලැබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනා වගේ එන්නත් අපිට අවශ්‍යයි වැඩිපුර. श्री लंका चीन गेटलोकनेटवाल මේ ප්‍රභේද පිළිබඳව දැන් විශේෂයෙන්ම මේ ඉන්දියාවේ දැනට මේ සිදුවලා තියෙන හානිය අපි දකිනවා මොනතරම් බරපතල විදිහට ඉන්දියානුවන් මේ කොරෝනාවෙන් බැටකනවාද කියලා. ඒ ඊට ප්‍රධාන වශයෙන්ම මූලික වෙලා තියෙන්නේ B1.617 කියන වෛරස් විශේෂය, මේ කොරෝනා වෛරස් විශේෂය. මේක හඳුන්වනවා මේ ඩබල් මියුටන්ට් කියලා හඳුන්වනවා. මේ ඩබල් මියුටන්ට් කියන මේ කියන්නේ මේ දෙවරක් අනුගත වෙච්ච කියන්නේ මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ ඉන්දියාව තුලදී දෙවරක් වෙනසකට ලක් වෙලා තමයි මේ වෙන මේ තත්වයට උදා වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ පිළිබඳව ඉන්දියාවේ පමණක් නෙවෙයි බ්‍රිතාන්‍යත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. මේ එවගේම මේ වෛරස් ප්‍රභේද ඉන්දියාවට ආවේ කොහොමද, ඉන්දියාව තුලදි මේ ජනනය වුණාද, එවගේම යම් කිසි ආකාර පරීක්ෂණාගාර මේ වශයෙන් මේක ඉන්දියාවේ ව්‍යාප්ත වුණා ඉගෙනත් සැකයක් පවතිනවා. මොකද මාර්තු මාසයේ මේ හමු වෙච්ච සාම්පල් කියන්නේ මේ සාම්පල කිහිපයක් පිළිබඳව මේ කතා බහට ලක් වෙනවා. මේ වෙනකොට මේ වෛරසයේ ඇතුළත් සාම්පල යම් කිසි ආකාරයකින් මේ व्याप्ति हेतु अकुनाल कोमनाथ कथा कर प्रधान बी 1.617 की विशेष अमतरव इंदिवे अभी दक्का तवत् विशेष कि व्याप्त दखुन दिग दखुन इंदिवट वेन्नो आंध्र प्रदेश केरल तमिलनाडु आंध्र प्रदेश विनम विशेष कोरोना वैरस पहावस्ने वेगे प्रतिरण सह यही हानिदायक भाव वेडी के विद्यार्थी सन्नगर नम वासनावट वगे इम आंध्र प्रदेश हंधुनागत मे एनत समावेन्न मे वैरसय क्रियाकारित्व मेवनोट अडाल विमती नो किला विद्याख्य संधान करें अर डबल म्यूटेंट अभी कलिंग कथा कर प्रभेद वडा इक्मणिंग दुर्वल लखन पेणुंक प्रबल वगे मे दुर्वल वेगत वेडी किला विद्याख्य संधान कर मेनिषा संधान कर मेनिषा पसुगी वस्त्र इंदे आंध्र प्रदेश व्याप्त वेच वैरस विशेष बेवेन कोट क्रमक्रमे दुर्वल पावती नोट हई तीन प्रश्न दुर्वल कोट अनिकुत वैरस प्रभेद व्याप्त आंध्र प्रदेश कोरोना रोगी अडवाने आंध्र ही दक्षिण लबन वैरस विशेष दुर्वल रटे अनीत दक्षिण लबन मे डबल म्यूटेंट विशेष ब्रिटानी पेतिर लगे विशेष श्रीलंका वेगे पेतिर हेतु अक्लाती ब्रिटानी प्रभेद विश्वास करण परीक्षण मिली मूलिक वशन तहवर बेलवाहम मे वैरस तमंगे स्वभाव विनाशक्रमीन
මනුෂ්‍ය වර්ගයාට හානි සිදු කිරීම කියන කාරණය ඊටාම දැන් අපි ගත්තොත් වෙනත් වෛරස් වලත් මේ වෙනස් වීම තියෙනවා. ඒ කියන්නේ විවිධ පරිසර තත්ත්වයන්ට අනුගත වෙමින් වෛරසය හැඩගැහෙනවා. නමුත් කොරෝනා වෛරසය හැඩගැහෙන වේගය ඊටාම වැඩි ප්‍රවක් තමයි පෙන්නු කරන්නේ. ඒ නිසා තමයි දැන් ඔය වැක්සින ක්‍රියාවලියට එමත් නැත්නම් එන්නත් කරන ක්‍රියාවලියට යම්කිසි අභියෝගයක් එල්ල වෙන්නේ මේ නව වෛරස් ප්‍රභේද එළි දැක්වීමත් සමග. හැබැයි වාසනාවට වගේ දැන් ඔය ब्रिटानी वैर प्रभेदे ब्रिटानी पालने अस्ट्रासेनिका पालने ब्रिटानी तहवर क्रियावली लुक शक्ति शुभवादी बलापुर मे वैर प्रभेद मे आकार व्याप्त उन्ट भून दिन शक्ति बहुदूर अभी तीन आखिर कारण किसी आकार टोक्यो ओलंपिक सह पेरा ओलंपिक मे वसरे जूली मसे दि जपाने दि आरंभिवा मेवन तत्वक्तुल जपाने कोरोनाव मर्दने क्रीम सुधावन संचरण सीमा पुल क्रीमट तीव्र अरगण तीर ओ दिली बांधव हुआ कथा बाट लाखेन मे कथा बाट लाखेन्नी एक पैत कि जपाने अभी दलिंपिकरा महसूल दिदास ओलींपिक जपाने संपूर्ण शक्ति वैकल तीबुने ये अवस्था तम मे कोरोना लोकेट बेट दिन पटांगे अनु जपानेट सिद्धना ओलींपिक कल दमे उंट ऐनिसा अतिवेच पाड़ कील निमकरागेम दपाने लोक उत्साह मे दिदास एक वसरे मे वसरे ओलींपिक नियमित पारधि पावत्ता නමුත් වෙනදා පවත්වන විදියට නෙමෙයි නරඹංග නන්ගේ සහභාගීත්වයක් නොමැතිව ඒ වගේම නමුත් දැන් මේක කෙසේ හෝ කළ යුතු නිසා ඒ වගේම ජපානයට මේ තවදුරටත් කල් දැමිය නොහැකි නිසා තමයි ජපානය මේ තීරණයට එළඹලා තියෙන්නේ. නමුත් අවාසනාවකට වගේ මේ කොරෝනාවේ තර්ජන අපි දන්නවා සෑම රටකටම මේ කාලේ කොරෝනා තර්ජන වර්ජන නරක විදියට බලපාලා තියෙනවා. ඔය බටහිර අර්ධගෝලයේ රටවල් හැරුණුකොට විශේෂයෙන්ම මේ නැගෙනහිර පැත්තට ඒ වගේම අප්‍රිකාව जपाने टोक्यो ओसाका योगो क्योतो वगे प्रदेश दरट क्रियात्मक संचरण सीमा මේ මාසයේ අන්තිම වෙනකම් මේ 11 වෙනිදා ඉවත් කරන්න නියමිතව තිබුණේ. නමුත් මේ මාසයේ අන්තිම වෙනකම්ම ඒ සංචරණ සීමා පවත්වාගෙන යන්නට ජපාන් රජය බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි අමතක කරන්න එපා තවත් මාස 3යි ඔලිම්පික් වලට තියෙන. ඉතින් මේ මාසෙත් සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවා කියන්නේ ජපානයේට ඔලිම්පික් වල පවත්වා පැවැත්වීම තවත් දුෂ්කර වෙනවා. ඒ වගේම ඊට රටවල් සහභාගී වීම කියන කාරණේ ගත්තාම ඔවුන් තව යලි යලිත් කල්පනා කරනවා ජපානයට එනවද නැද්ද जपाने मे ओलींपिक संबंध लघु अभियोग मुन पालती मे पुत अभी वार्ताकम अभियोगे तीन प्रबला प्रबलत्व නීතිරෝධී මද්‍රව්‍ය භාවිතා කරන්නන්ට සහ බෙදාහරින්නන්ට එරෙහිව පොලිස් මෙහෙම ක්‍රියාත්මක කරන්නට බ්‍රසීලයේ කටයුතු කළා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය මීට තම විරෝධය පළ කරලා තියෙනවා. දැන් මේ පිළිබඳව ලොකු අවධානයක් යොමුලා තිබෙනවා. දැන් බ්‍රසීලය අපි දන්නවා විවිධාකාර වූ සමාජ විෂමතා සහිත රාජ්‍යයක්. විශේෂයෙන්ම මේ මෙහිම ක්‍රියාත්මක වෙච්ච රියෝ නගරය තමයි ලෝකෙ දිලිඳු ජනතාව ඉතාම බහුලම කොට්ටාසයක් ඉන්න ප්‍රදේශයක්. මෙහි තියෙන පැල්පත් නිවාස සංකීර්ණ හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ඔය ඉංග්‍රීසි මාධ්‍ය මේවා හඳුන්වන්නේ නිකන් මීවදයක් වගේ තියෙන මුඩුක්කු කියලා තමයි මේ ब्रसिले रियो नगरे हनुन्वाने पेलपत नगरे समाज दुराचार विविध अवनीति क्रिया मेहि बहुल अतिशय बरपतल समाज गेटल मे कलापेतु नम दमे मद्रविता बरपतल तर्जनया लतीन अमेरिका कलापेत ये दिन यदि ब्रसील पोलिसिया क्रियात्मक मेहियुम යම්මාකාරයක ගැටලුවකට මුහුණ පාලා තිනා. මොකද එහිදී බ්‍රසීල පොලිස් බටයන්ගේ ප්‍රහාරයෙන් 25 දෙනෙක් මිය යනවා. ඒ කියන්නේ ප්‍රහාරයෙන් 24 දෙනෙක් මිය යනවා, එක් පොලිස් බටයෙකුත් මිය යනවා. නමුත් මෙතෙන්දී යම් සාධක ලැබිලා තියෙනවා. අර ජාවාරම් කරුවන් ලෙස හඳුන්වලා මේ ඝාතනයට ලක්වෙච්ච පිරිස ඔය ටිකක් කලහකාරී විදිහට හැසිරෙච්ච සාමාන්‍ය කළු ජාතිකයන් කියලා. වැඩිපුරම කළු ජාතිකයන් තමයි මේ ප්‍රහාරයෙන් මේ විපතට පත් වෙලා
වඩා තිබෙන්නේ. ඉතින් අනුව මේක අවසානයේදී සැලකෙනවා මද්ද්‍රව්‍ය සොයා ගැනීම මෙහිම අන්තිමට ඒ කියන්නේ කිසිදු පදනමක් නැති දඩයමක් සිදු දෙයක් විදිහට තමයි සලකන්නේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවට පොලිසිය වෙනත් ගොදුරු කීපයක් අරගෙන මේ මෙහිම අවසන් කීපයක් අරගෙන මේ මෙහිම අවසන් කළා කියන චෝදනාව එල්ල වෙනවා. කොහොමනම් මේක පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ දැඩි අන්තර්ජාතික බලපෑමක් එල්ල වෙනවා බ්‍රසීලයට මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා ඇත්ත හෙළි කිරීම සඳහා. රියෝ නගරයේදී තමයි කලින් ඔලිම්පික් උළෙල පැවැත්ුනේ. සුදී ප්‍රසාද් අපි සමගන්නවා සිද්දසින් යලිත් ලැබෙන සෞන්දර්ය ලෝකයේ තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්නට හමු වීමේ බලාපොරොත්තු වෙත්ව. අයිබෝන්.